සුබම අධ්‍යනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ශ්‍රී ලාංකික පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශයට බදුෂ් සමග සිටි තවත් දෙදෙනෙකු පිටුවහල් කටුනායකදී CID බහරේට බහියංකන අනතුරෙන් මියගිය දස දිනාකේ අවසන් කටයුතු අද කොංගෝවේ බෝට්ටු අනතුරකින් 150ක් අතුරුදන් බාලිංග එක් දින පිටියට සමුදීමේ සූදානමක ගල්ලේ සිට හැටන් දක්වා දහවනේ වූ වෑන් රථයක් වටවල ප්‍රදේශයේදී අනතුරට පත්ව තිබෙනවා. අනතුරින් තුවාල් ලැබූ 8 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර මහියංගන මාරක අනතුරෙන් මියගිය දස දෙනාගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ගල්ලේ සිට හැටන් දක්වා දහවනේ වූ වෑන් රථයක් හැටන් වටවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 10ක් පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. රෝහල්ගත කළ අයගෙන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නවලපිටිය මූලික රෝහල වෙත මාරු කරවා තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගී වී හැටන් බලා පැමිණිමින් සිටි පිරිසක් මිසි අනතුරට පත් වුණා. කාර්මික දෝෂයක් හෝ වෑන් රථයේ රියදුරට නින්දයාමෙන් මෙම අනතුර සිදු ඇති බවට වටවල පොලිසිය සැකපල කරනවා. මේ අතර ඊයේ අලුයම මහියංගනයේදී සිදු වූ රිය අනතුරෙන් මියගිය දස දිනාකේ දේහයන් මඩකලපුවේ ඔවුන්ගේ නිවෙස් වෙත අද රැගෙනු ලැබුවා. ඒ මහියංගන මූලික රෝහලේදී සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුවයි. පවුල් කිහිපයක මව පියා දරුවන් ඇතුළු දස දෙනෙකුයි මෙසේ මියගිය. ඔවුන්ගේ දේහන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අතිවිශාල පිරිසක් පැමිණෙමින් සිටින බව අප මඩකලපුව වාර්තාකරුවන් පවසනවා. අවසන් කටයුතු මඩකලපුව කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ත්‍රිකුණාමලයේ සිට දියතලාව බලා දහවනේ වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක වෑන් රථයක් ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. මියගිය වෑන් රථයේ ගමන් කළ දස දෙනෙකුයි. තුවාල ලැබූ 13 හැවිරිදි සහ 16 හැවිරිදි දැරියන් දෙදෙනා මෙවන විට අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මාකන්තුරේ මදුෂ් සමග ඩුබාහිදී අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු එරටින් පිටුවහල් කරන ලදුව අද අලුයම මෙරටට පැමිණියා. කටුනායක ගුවන්තොටුපළේදී ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය ඔවුන්ගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටිනවා. මෙසේ පිටුවහල් කර ඇත්තේ පියල් පුෂ්පකුමාර සහ මොහොමඩ් අෆ්‍රිඩි මොහොමඩ් ඉන්හාම් යන අයයි. මේ අතර මාකන්දුරේ මදුෂ් සමග සිටියදී ඊයේ පිටුවහල් කෙරුණු 6 දෙනාගෙන් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ගයන් බුද්ධිම පෙරේරා යන අය කොළඹ අපරාධ කොට්ටාසිය මගින් අත්අඩංගුවට ගත්තා. නිලන් රොමීෂ් සමරසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඔහු මාකන්දුරේ මදුෂ්ගේ ඥාති සහෝදරයෙකු බවයි පොලිසිය පවසන්නේ. මේ අතර මාකන්දුරේ මදුෂ් මෙරටට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා ඩුබායි අධිකරණයේ ගොනු කළ අභියාචනයේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලාංකිකයන් අභ්‍යවකාශයේ ජයගැනීමේ පළමු අවස්ථාව සටහන් කරමින් මෙරට ඉංජිනේරු සිසුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව අද අලුයම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සිදු කෙරුණා. මෙම චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 2:16ටයි කක්ෂගත කෙරුණේ. දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න රාවණා එක චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වෙනවා. ඔවුන් ඒ නිර්මාණ කළේ ආතසී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණ යටතේ. ඔවුන් දෙදෙනාම මේ වන විට ජපානයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටිනවා. තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ පසුව ආතසී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක්ව තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු උපාධිය හදාරා ඇති තරිඳු දයාරත්නද ආතසී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කළාය. රාවණා එක චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීම සඳහා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වෙත බහරදීම සිදු කෙරුණේ පසුගිය පෙබරවාරි 18 වනදායි. ඒ රැගත් රොකට්ටුව ඇමරිකාවේ වර්ජිනියාහි පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා යැවීමට කටයුතු කෙරුණා. මෙම සුවිශේෂී චන්ද්‍රිකාවට රාවණා එක යනුවෙන් නම් තබා ඇත්තේ රාවණා රජුගේ ගුවන් තාක්ෂණය පිළිබඳ ලෝකයට කියාපෑමේ අරමුණින් බවයි එහි නිර්මාණකරුවන් පවසන්නේ. 5, 4, 3, 2, 1,
And we have engine ignition. And we have liftoff of the Antares NG-11 mission to the ISS. Engines at full power. NASA ආයතනයේ නිවේදනය කළේ මෙම රොකට්ටුව පිටත් කිරීම සඳහා යහපත් කාලගුණික තත්වයක් පැවතුන බවයි. NASA ආයතනයේ භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය මගින් අදාළ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත රැගෙනු ලැබුවා. රාවණා යනු ඝනක චන්ද්‍රිකාවක් වන අතර එය කුඩා චන්ද්‍රිකාවක්. ඝන සෙන්ටිමීටර් දහසක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05ක් බව වාර්තා වනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිතයි. එහි අවම කාලය අවුරුදු 1000ක් වන අතර වසර 5ක් දක්වා එය පැවතිය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ. චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් ප්‍රධාන අරමුණු 5ක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි. ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම ඉන් එක් අරමුණක්. ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ලෝරා මොඩියුල් නැමැති මෘදුකාංගය අත්හදා බැලීම තවත් අරමුණක් වෙනවා. චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීමද අරමුණ වනවා. කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳ අත්හදා බැලීමටද නියමිතයි. පෘථුවියේ චුම්බක ශක්තිය පිළිබඳ අධ්‍යයනය කිරීමද මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ තවත් අරමුණක් වනවා. සැබවින්ම ශ්‍රී ලාංකිකයන් යැවූ පළමු චන්ද්‍රිකාව පිළිබඳ තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා මෙසේ අදහස් පළ කළා. කුඩා චන්ද්‍රිකාවක් සිග්නස් එක කියලා රොකට් එක මාර්ගයෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවීම සිදු කරලා තියෙන්නේ මේ වෙලාව වෙන විට 2016 අලුයම අද දින සිදු වුණේ. එය 16 මාර්ගයෙන් පමණ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිහින් එහි සිට තමයි කිලෝමීටර් 400ක කක්ෂයකට ප්‍රක්ෂේපණය කරන්නේ. එය ජූනි මාසේ තමයි සිද්ධ වෙන්නේ අභ්‍යවකාශයේ ස්ථාපනය කිරීම. ලංකාවේම හදපු චන්ද්‍රිකා තුනක් අපි ඉදිරියට යවන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. ලබන වසරේ ඉඳලා ඒ කටයුතු ගොඩක් කරනවා. ඒකට එහි ඉරහුරුවක් වශයෙන් පුහුණුවක් වශයෙන් මෙම චන්ද්‍රිකාව අපිට ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් තත්ත්ව පණිවිඩ හුමාරු කරන ආකාරය සහ හැසිරවීම ඇන්ටනා පද්ධති සැකසීම ආදී සඳහා මෙම චන්ද්‍රිකාවෙන් ලැබෙන පණිවිඩ අපි ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ආතතිකලා මධ්‍යස්ථානයේ රහස් සිදු කරන කටයුත්තක් අපේ ජාතික අභ්‍යවකාශ වැඩපිළිවෙලේ එක් අදියරයක්. දැනට බොහෝ දෙනෙක් අපි මේ වෙන විට පුහුණු කරමින් පවතින විශාල කණ්ඩායමක් එම ජාතික අභ්‍යවකාශ විද්‍යා වැඩපිළිවෙල යටතේ ඉදිරියේදී චන්ද්‍රිකාත් පුබංගත කිරීම ආරම්භ කිරීමට. පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට නම් එම පනතේ ගැටලු විසඳාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. දැන් පළාත් සභා මැතිවරණයේ ඉතා ඉක්මනින් පවත්විය යුතුයි. පළාත් සභා මැතිවරණය ඒ කටයුතු සිදු කරන්න පාර්ලිමේන්තුවේ ඒ පනතේ තියෙන ගැටලු ටික විසඳගන්න ඕනේ. පෞගිය ආණ්ඩුවෙන් තිබ්බ ප්‍රශ්න ගැටලු ඒ පනතේ සම්පූර්ණ කරලා හරියට නිවැරදි කරලා පනත ඉදිරිපත් කරපු නැති ගැටලුව තමයි දැන් තියෙන්නේ. ඒක निराකරණය කරන්න, ඒක निराකරණය කිරීමේ ප්‍රමාදයක් මේ ආණ්ඩුවෙන් තියෙනවා. ඒ ඉක්මනින්ම සිදු කරලා පළාත් සභාව මැතිවරණේ තියෙන්න ඕනේ. මම පෞද්ගලිකව හිතනවා රටේ ජනාධිපතිවරණය තමයි වඩාත්ම වැදගත්ම මැතිවරණය. ඉතා ඉක්මනින්ම තිබිය යුතු මැතිවරණය. අපි විශ්වාසෙන් අපි කැට තියෙනවා ජාතික පක්ෂයේ අපේක්ෂකයා තමයි මේ රටේ ජනාධිපතිවරයා වෙන්නේ. සංචාරක කර්මාන්තයේ දේශීය රැකී අවස්ථා සංඛ්‍යාව ලක්ෂ 6 දක්වා ඉහළ නංවා ගැනීම රජයේ අපේක්ෂාවයි. සංචාරකීන්ගේ දෛනික වියදම දිනකට ඇමරිකා ඩොලර් 210 දක්වා වැඩි කිරීමද රජයේ අපේක්ෂාව වී තිබෙනවා. සංචාරක කර්මාන්තයෙන් දැනට ලැබෙන්නේ ඇමරිකා ඩොලර් බිලියන 3.5ක වාර්ෂික ආදායමක්. ඒ ලබන වසර වන විට ඇමරිකා ඩොලර් බිලියන 7 දක්වා වැඩි කර ගැනීම රජයේ අපේක්ෂාවයි. මෙම අරමුණු ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක උපාය මාර්ග සැලැස්ම 2017-2020 ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ යටතේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ගේ සමස්ත සංචාරක අත්දැකීම් ඉහළ නැග්වීම අරමුණයි. සංචාරක කර්මාන්තයේ වර්ධනය හා ගෝලීය ආරක්ෂක ප්‍රතිරූපය වැඩිදියුණු කිරීමද අපේක්ෂාවක්. මේ සඳහා ජාතික මට්ටමේ තාක්ෂණ ක්‍රමවේදයක් ලෙස ඒකාබද්ධ සංචාරක ඩිජිටල් ක්‍රියාමාර්ගය හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. මේ ප්‍රධාන අරමුණු තුනකින් සමන්විතයි. ඒකාබද්ධ සංචාරක හා චාරිකා විශ්ලේෂණය ඉන් එක් අරමුණක්. ඒකාබද්ධ ගෝලීය ගුවන් සමාගම් තොරතුරු ඒකාබද්ධ කිරීමේ හා සංචාරකයන්ගේ ආරක්ෂාව පිරික්සීම දෙවැන්නයි. ඒකාබද්ධ සංචාරක රක්ෂණය හා ආරක්ෂාව තහවුරු කිරීම අනෙක් අරමුණයි. එය අනුව යෝජිත ඒකාබද්ධ සංචාරක ඩිජිටල් ක්‍රියාමාර්ගය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
දිවයින පුරා වායු සමනය කළ බස් රථ යෙදවීමට ඉදිරියේදී පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා පවසනවා. ITN 7 වන පැය වැඩසටහනට සජීව ලෙස එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා. අපි ඉදිරියේදී ඇත්තම එක ප්‍රවාහන අමාත්‍යතුමා අර්ජුන රතන කැපතුමා විශේෂ එකඟතාවයකට තීන්දුව කරලා තියෙනවා. තත්වයෙන් අඩු පහසුකම් අඩු බස් රථ ඉදිරියට ලංගමයට ගන්නෙ නැහැ කියන එක. ඒ නිසා අපි පොඩි සැලැස්මක් හදලා තිනවා. ඉදිරියට මේ වායු සමනය කළ බස් පමණක් මගී ප්‍රවාහන සේවාව සඳහා ලංගමයට ගන්න. ඉතින් මාස 2-3 ඇතුළත ක්‍රියාවට නැංවේ කියලා විශ්වාස කරනවා. අලුතෙන් බස් 2000ක් ගන්න ඕනේ කියන මතයට රජයේ තීන්දුවකට ආවේ. ඒ වෙනකොට රටේ මාර්ග පද්ධතියෙන් 80%ක් විතර හොඳ මට්ටමට ඇවිල්ලා තිනවා. දැන් අපිට පුළුවන් අර සුඛෝභෝගී බස් දාවන්ට යදවන්න. ඉදිරියට බලාපොරොත්තුවක් නැහැ. අර ලොරි බොඩි ගෙනල්ලා චැසිය ගෙනල්ලා බොඩියක් ගහලා බස් එකක් දාවණේ කරන්න. මේ සම්ප්‍රදාය ක්‍රමෙන් මිදෙන්න ඕනේ. හොඳ මගී සේවාවක් සුවපහසු සේවාවකට අවතීර්ණ විය යුතුමයි. එහෙම නැත්නම් මං හිතන්නේ ලංගමයට පවතින්න බැරි වෙයි මේ තරංකාරී ලෝකේ. ජාතික නිවාස ප්‍රතිපත්තියක් හෙළිදැක්වීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සූදානමින් සිටිනවා. ලබන දෙවනදාට යෙදෙන එහි 40 වන සංවත්සරයට සමගාමීව ජාතික නිවාස ප්‍රතිපත්තිය එළිදක්වන බවයි අධිකාරියේ සභාපති ලක්විජය සාගරපලන්සූරිය මහතා සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික නිවාස සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ සකස් කෙරුණු ජාතික නිවාස ප්‍රතිපත්තිය එළබෙන මැයි මාස 2 වෙනි දිනට යෙදෙන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වෙනි සංවත්සරයේ නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණශාලාවේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් වෙත පිරිනැමීම නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන් විසින් සිදු කළ ලබනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ ජාතික නිවාස ප්‍රතිපත්තිය දැන් දශක ගණනාවක කාල පරිච්ඡේදයක් තුල සිට වරින් වර නිර්මාණය වීමින් සකස් වීමින් පවතුණු දෙයක්. වර්තමානයේදී සිද්ධ වෙන්නේ මෙම ජාතික නිවාස ප්‍රතිපත්තිය දැන් තරස්සේ පවස්නා නිවාස අවශ්‍යතාවය පිළිබඳ නිවැරදිව කරුණු කාරණා හඳුනා ගැනීම එය සමාජයට කිරීමයි. දැන් කෙටි විරාමයක්. ඔබ නැවත දිවා පුවත් සමගින් දිවයින පුරා සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වලින් කිහිපයක තොරතුරු අදත් සංවර්ධන පුවත් තුලින්. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට යාකරෙන හැටන් දුඹුරුගිරිය මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරුණා. එම මාර්ගයේ ජනතා අයිතියට පත්කිරීම හැටන් දික්කොය නගරාධිපති එස් බාලචන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ අතර කරුපයියා ගොඩනැගිල්ල මාර්ගය සහ දුඹුරුගිරිය මාර්ගයට යාකරෙන මාර්ගයේද සංවර්ධන කටයුතු වලින් පසු ජනතා අයිතියට පත්කිරීම සිදු කෙරුණේද නගරාධිපතිවරයා අතින්. මේ සඳහා හැටන් දික්කොය නගර සභාව රුපියල් ලක්ෂ 15ක් පමණ වැය කර තිබෙනවා. ගම්පිරලිය ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. මේ යටතේ කැකිරාව සේනාදිරියාගම ප්‍රාථමික විද්‍යාලයට මහත් අඩුපාඩුවක්ව පැවති ආරක්ෂක බැම්මක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර රාජාංගනය යාය 7 අශෝකාරාමයේ නව තෙමහල් සංඝවාසයක් ඉදිකිරීම කටයුතු නිරීක්ෂණයටද පාර්ලිමේන්තු මන්ත්‍රී ශාක් රහුමාන් මහතා එක් වුණා. මේ ඉදිකිරීම සඳහා වැයකිරෙන මුදල රුපියල් ලක්ෂ 80ක් පමණ වනවා. ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයද ලැබී තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ මෙහි සියලු වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. අයහපත් කාලගුණයේ හේතුවෙන් ඊයේ පස්වරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබැස්ස වූ ගුවන් යානා ඊයේ රාත්‍රියේ යලි කටුනායක ගුවන්තොටුපළ වෙත පියාසර කළා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 4ක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත හරවා යැවුණේ ඊයේ පස්වරුවේයි. මෙසේ හදිසියේ ගොඩබැස වූ ගුවන් යානා 4 මැලේසියාවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයක්ද වනවා. සිංගප්පූරුවේ සිට සහ ජකාර්තා සිට මෙන්ම දෝහා සිට පැමිණි යානයක්ද මෙසේ මත්තලට පැමිණියා. අයහපත් කාලගුණ තත්වය යහපත් අතට හැරීමෙන් පසු ඊයේ රාත්‍රියේදී මෙම ගුවන් යානා 4 නැවත කටුනායක ගුවන්තොටුපළ වෙත පියාසර කිරීමටයි කටයුතු කෙරුණේ. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. රාගම ශික්ෂණ රෝහලේ තැලසීමියා ඒකකයේ සඳහා රුපියල් ලක්ෂ 10ක් වටිනා ක්‍රීඩා උපකරණ හා වෙනත් අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීම ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස්වරයා අතින් සිදු කෙරුණා. ඒ කොළඹ පිහිටි මහකොමසාරිස් කාර්යාලයේදී
වෛද්‍යවරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කෑගල්ල දිසාලේකම් කාර්යාලය, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා කෑගල්ල ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවයක් කෑගල්ල නිදහස් මාවතේදී පැවැත්වුණා. විවිධ තරඟ රැසකින් සමන්විත වූ මෙම අවුරුදු උත්සවයට විශාල පිරිසක් එක්ව සිටියා. රබන් ගැසීමේ අවස්ථාවට කෑගල්ල දිසාලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාද එක්ව සිටීම විශේෂත්වයක්. දැන් කෙටි විරාමයක්. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ප්‍රාන්තයේ අදාළියම ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් කඩසාප්පු ගණනාවක් මුළුමනින්ම දැවි අළු වී ගොස් තිබෙනවා. ගින්න හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවකට අයත් කඩසාප්පුවක්ද මුළුමනින්ම විනාශ වී තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙනෙන්නේ බ්‍රිස්බේන් ප්‍රාන්තයේ සිටින අපනියෝජිත ආසිරි බණ්ඩාර. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ප්‍රාන්තයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. ඒ ගින්න නිසාවෙන් කඩසාප්පු සහිත සංකීර්ණයක් මුළුමනින්ම විනාශයට පත් වෙලා තිබෙනවා. කඩසාප්පු සංකීර්ණයක එහි කඩසාප්පු 8ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති බවයි අපට පෙනෙන්නට තිබෙන්නේ. විශේෂ කාරණේ තමයි ශ්‍රී ලාංකිකයෙකුට අයත් අපන ශාලාවකුත් මෙම ගොඩනැගිල්ලේ පිහිටා තිබීම බලධාරීන් පවසන පරිදි කිසිම ජීවිතහානියක් සිදු වී නැති නමුත් ගින්නට හේතුව කුමක්දයි ඔවුන් තවම සෙවීමේ කටයුතු වලයි නිරතව සිටින්නේ. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. හිටපු එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා නොකර සමු ගැනීම පිළිබඳ මෙතෙක් නිශ්චිතව තීරණය කර නැතැයි ඔහු ITN ප්‍රවෘත්ති අංශයට කියා සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 12 ලසිත් මාලිංග නායකත්වය ලබා දුන්නා. එහෙත් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස නම් කළේ දිමුත් කරුණරත්නයි. ඉන්දියාවේ සිට ITN ප්‍රවෘත්ති අංශය සමගින් සම්බන්ධ වූ ලසිත් මාලිංග කියා සිටියේ ලෝක කුසලාන සංචිතයට තමන් ඇතුළත් දැයි තවමත් නොදන්නා බවයි. සංචිතයට ඇතුළත්ව සිටිය හොත් නායකත්වයෙන් ඉවත් කිරීම පිළිබඳ තේරීම් කමිටුව සමගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියා. අනතුරුව තවදුරටත් කණ්ඩායමේ රැඳී සිටින්නේද යන්න තීරණය කිරීමට නියමිතයි. කෙසේ වෙතත් කණ්ඩායමෙන් ඉවත් වීම පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත් ඔහු කියා සිටියා. තවත් දින 43කින් එංගලන්තයේදී ආරම්භ වන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය අද නම් කිරීමට නියමිතයි. ඒ සමගින් ITN දිවා පුවත් අවසන් වනවා. සවස දෙකට අපගේ පැන් පැ පුවත් ප්‍රකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk